අයිබෝන් ඔබ මේ කිසිටි නේෂන් මෙර සංවාදයේ වැඩසටහන සමගිනේ. අද දවසේ අපගේ ආරම්භය වන්නේ මේ රටේ දේශපාලනයේ වඩාත් කතා බහට ලක් වූ චරිතය. 1988 පැවති දෙවැනි ජනාධිපතිවරණයේදී එහි අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා පසුව ජනාධිපති තුණා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ සුවිශේෂී කාර්යභාරයක් කළ චරිතයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙසත් ඒ වගේම ප්‍රේමදාස මහත්මයාගේ අපාවයෙන් පසු සුවිශේෂී කාර්යභාරයක් කරපු චරිතයක් තමයි අද අපගේ ආරාධිතය වන්නේ. මේ අවස්ථාවේදී මේ වෙලාවේදී රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ පුත්‍රයා සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සිටින නිසා එදා ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරණය කළේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට බොහෝ දිනක් තුල කැමැත්තක් තියෙනවා. ඊට සුදුසු කෙනා සමගයි අද අප සම්බන්ධ වන්නේ ඒ පිසිරිසේන කුරේ මහත්මයා. අපි ඔබ ආයුබෝවන් කියා පිළිගන්නවා. අපි කුරේ මහත්මයාත් සමග එදා ජනාධිපතිවරණ සටන පිළිබඳව ඊට අදාළ කරුණු පිළිබඳව කතා බස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම ඔබේ මුලින්ම දැනගන්න කැමතියි කොහොමද ප්‍රේමදාස මහත්මයා එක්ක මෙච්චර කෙට්ටු සම්බන්ධයක් ඇති වුණේ? ඔව් ප්‍රේමදාස මහත්මයා කොළඹ නගර සභාවට පත් වුණේ කම්කරු පක්ෂ. එතුමයි වින්සන් පෙරේර මහත්මයා. ඒ දෙන්නම පත් වුණේ නගර සභාවට කම්කරු පක්ෂ. ඒ ගුණසිංහ මහත්මයාගේ පක්ෂේ. ඒකට අපේ අයියා නගර සභාවේ හිටියා. එතන ඒ එක පැත්තේ මැද කොළඹ ගෑන් පාස්සේ කියලා තව හිටියා හමීද් කියලා මහත්තයා. මේ හතර දෙනා ඉතින් යාළුවෝ වුණා. යාළුවෙලා අපේ අයියට කාර් එකක් තිබුණාට කොටත් අපේ අයියේ කාර් එකේ මේගොල්ලෝ යනවා. ඉතින් අපි ගෙදර එනවා. ඇවිල්ලා ඉතින් වාඩි වෙලා කතා කරන මමත් එතකොට තරුණෙක්. මම ඉතින් දේශපාලනේ නැහැ. නමුත් මෙතන ඉතින් එක එක සාකච්ඡා යනවා. ඉතින් වාද වේද මමත් ඕකට රට දානවා. එක කාලයක් තිබුණා මම වැඩි කතා කරනවා. දැන් කතා කරන්නේ අද ඒක මම කියන්න යයි කියලා. එතකොට අපේ තාත්තා අහගෙන ඉන්නවා මේවා. එක දවසක් මට අපේ තාත්තා කිව්වා උඹට එහෙම දේශපාලනය කරන්න ඕනේ නම් උඹලේ අයියා එක්ක යන්න එපා. අන්න අර ළමයා එක්ක පලයන් කියලා. එයා කිව් තාත්තා දුරු මට ආවා. දැන් ළමයා ප්‍රේමදාස මහත්තයා. ප්‍රේමදාස. එයාත් එයාගේ ඉතින් හොඳ අදහස් තියෙන කතා කරන්න පිළිලා හැසිරීම කොහොම හොඳයි. ඒකට එයා කුචරිත ව්‍යාපාරෙත් තියෙනවනේ අර මේ අපි ඒක දන්නවා සම්සමත්. ඉතින් අපේ තාත්තා ලොකු කැමැත්තක් තිබුණා මෙයාට. එතකොට අපේ අයියාට අයියා එයා වෙන විද්‍යා කියතියක් කේන්ති ගන්න හරි මේ තමයි ඉතින් කිව්ව අයියාගේ මේ බෙන්දම මෙයා කියලා. එතනින් තමයි මේක පටන් ගත්තේ. 1988 දෙසැම්බර් 19 වෙනිදා පැවති දෙවැනි ජනාධිපතිවරණයේදී ඔබ තමයි රණසිංහ ප්‍රේමදාස මහත්මයා තමයි ජනාධිපති අපේක්ෂකට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් වෙලා ඒ වගේම ජයග්‍රහණය කළා. ඔබට මේ මැතිවරණය මෙහි මේ වකීම බාරුනේ මොකක්ද ඒ කතාව? එතකොට මම කොළඹ නගරාධිපති. ඉතින් ප්‍රේමදාස මහත්මයායි මමයි බොහොම කිට්ටුවෙන් වැඩ කරගෙන හිටියානේ. මම 77 UNP ආණ්ඩුව ආව කාලේ තමයි මම ගියේ මැලේසියාවේ තානාපති වෙලා. එතකොට මට ඉන්න දුන්නේ 77 විතර කාලේ. ඉතින් එක දවසක් ජනාධිපති යවර්ධන මහත්තයා මට එන්න කිව්වා ලංකාවට. මට තවම මතකයි එදා එතකොට රනිල් මහත්තයා තමයි ඇක්ටින් ෆොරින් මිනිස්ටර් ඒසිය සමීර් මහත්තයා. එයා තමයි මට කතා කරලා කිව්ව සිරිමි ප්‍රෙසිඩෙන්ට් එන්න කිව්වා මොකක්ද කියන්නේ. මට ආරංචි වුණා හේමෙන් ඉතින් මේ කතාවල්. ඒනකොට මම ආවා ඇවිල්ලා ජයවර්ධන මහත්තයා හුඟක් කතාවල් කිව්වා රනිල්ට මා ගැන කිව්වා. මොකද අපි දන්නේ පොඩි කාලේ ඉඳන්ම ජයවර්ධන මහත්තයා අපේ තාත්තා එක්ක බොහොම සම්බන්ධ කරනවා. ඒ උට මේ කියලා කිව්වා සිසේන මොම කිව්වා මේ මිනිහට ඔයා නැතුවම බෑ කියලා කිව්වා. මුන්මයා එක්ක වැඩ කරන්න හරි අමාරු ප්‍රේමදාස මහත්තයා කියලා කිව්වා.
මේ මේ ඔයා එන්න ඇවිල්ලා මේ කොළඹ නගර සභාවට තරං කළ නගරාධිපතිකම ගන්න. පස්සේ ඕනනම් ආපහු මම යවන්නම්. කියන දස් මාත්‍ය කියන්නේ. නෑ නෑ. ජයජාත මාත්‍ය කියන්නේ. ඉතින් මට බෑ කියන්න බෑනේ මේ ජනාධිපතිතුමා කියන එක. ඉතින් මං කව හොඳයි ඉතින් කියලා කිව්වා. කිව්වා ඉතින් මම ආවා. ඇවිල්ලා ඊට පස්සේ තරං කළා. නගරාධිපති වුණා. වෙලා අවුරුදු 10ක්ම හිටියා. ඔව් මම තමයි වැඩිම අවුරුදු ගණනක් කෙලින්ම හිටපු නගරාධිපති කොළඹ. 79 ඉඳන් 89. ඒකෝ නගර ඒ ජවාදන මහත්තයා එක්කම නගරේ ඒ කාලේ හරියටම සවුත් වෙලානේ තිබුණේ. කොහොම හරි මේක ගොඩ ගන්න ඕනේ අපි ඔය ඇවිල්ලා මේක කරන්න කියලා ජවාදන මහත්තයා මට මොකක් අවවාද කරේ. පස්සේ මම ඉතින් බොහොම මහන්සිලා වැඩ කරා නගර සභාව ගොඩාක් කරාම. මගේ අර මා වෙනුවෙන් ලියන පොතේ ඒවතියේ ඒව බලන්න ඕගොල්ලෝ දැන් කියන්නේ මම. ඉතින් එහෙම තමයි මම නගරාධිපතිතුමනි. එතනදී ඉතින් ප්‍රේමදාස මහත්තයා මමයි ඉතින් බොහොම ළඟින් ආශ්‍රය කරන ඒ කාලේ ඉඳන්ම. එතකොට ඉතින් එතුමා තමයි එතකොට ඇමති පළාත් පාලන ඇමතිකමත් තිබුණා. නිවාසක ඇමති. ඉතින් අපි ඩිරෙක්ට්ලි එන්නේ එතන එයා එක තමයි සම්බන්ධය. එතකොට ඉතින් මැද කොළඹ සංවිධානයේ ඔක්කොම ඉතින් කරා. පස්සේ තමයි දැන් මම ප්‍රේමදාස මහත්තයාව පත් කරපු එක දන්නවනේ කොහොමද කියලා දන්නේ නැත්. ඒක තමයි මම මේ අහන්නේ හැදුවේ ජනාධිපති අපේක්ෂකත්වය ගත්තේ කොහොමද කියලා. මොකද දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා නම් ප්‍රශ්නේ එළියට ගෙහිලා තමයි විසඳගත්තේ. ප්‍රේමදාස මහත්තයා අතුරෙන් විසඳගත්තා. ජයචන්ද්‍ර මහත්තයා මොනවා වුණේ ලලිත් ගම් ඇතුළම දෙරිය හරි ගම්සනක මහත්තයා හරි මෙතනට ගෙන්න අන්තිමට ඒ දෙන්නගේම යෝජනා සම්මතයෙන් තමයි කරගත්තේ. මේ අ르ගලේ කොහොමද වුනේ? නෑ ඒක මෙහෙමයි. ඇත්තට මේ විදිහට වුණේ. මම නගරාධිපති කාලේ අර ජනාධිපති මේ ජවාර්ධන මහත්තයාගේ මේ මොකක් හරි හේතුවක් නිසා යාට විරුද්ධ කොළඹ කළු කොඩි දැම්ම. මම නෙමෙයි දැම්මේ. කවුරු දැම්මා? මගේ කිසිම සම්බන්ධයක් මන් තිබුණේ නැහැ. ඉතින් මේක දැම්ම කියලා මට ආරංචි වුණා මේ පණිවිඩය කියලා තියෙන මම කෙරුවා කියලා තමයි ආරංචි. ඊට පස්සේ මම මොකද කියන්නේ කියලා මම නිකන් හිටියා. ඊට පස්සේ මට ආරංචි වුණා කවුද මේක කිව්වෙත් කියලා. ඒකට අවුරුද්දකට වරක් අපේ වර්කින් කමිටිය පත් කරනවා. ඒකේ මම හිටියේ වර්කින් කමිටියේ හිටියම. ඒ පත් කිරීමේදී මාවයි මල්ලි මහරජ්‍ය මහත්තයා වීරසිංහ මල්ලි මහරජ්‍ය මහත්තයා ඒ දෙන්න අපි දෙන්නව පත් කරන්නේ නැහැ. එතකොට වීරසිංහ එයා කොළොන්නව മന്ത്രി മന്ത്രി. එතකොට එයා එයත් ප්‍රේමදාස මහත්තයෙක් එකතුයි. මමයි එයයි ඒ අපි දෙන්නව විතර පත් නොකර අනිත් පත් කරා. මම මොකුත් කියන්න ගියේ නැහැ. හැබැයි එයා නම් ගිහිල්ලා ජවාර්ධන මහත්තයෙන් ඉල්ලලා එයාට දීලා තිබුණා. මම ගියේ නැහැ. හෝම ඉන්නකොට එක දවසක් මට ජනාධිපති කාර්යාලයෙන් මෙලේකම්ගෙන් පණිවිඩයක් ආවා. එන්න කියලා මේ කැබිනට් එක තියෙන දවසේ එන්න කියලා එතන. පස්සේ ඉතින් මම ගියා. ගියාම ඉතින් මෙහෙම මීටිමක් තිබුණා. ප්‍රේමදාස මහත්තයත් හිටියා. ප්‍රෙසිඩන්ට් ජයවර්ධන පටන් ගත්ත කතා ඉංග්‍රීසියෙන් කතා කරේ. එයා කිව්වා නම් මේ ඉන්න කිව්වේ කියනකොට ප්‍රේමදාස මහත්තයා මීට් නැගිටලා ගියා. මම දැක්ක යා නැගිටලා ගියා එමේ. සාරය කිව්ව මට මෙහෙම මට ආරංචියක් තියෙනවා මගේ උපන්දිනේදී මෙහි කොළඹ නගරේ කළු කොඩි දාන්න යන දේගොල්ල හිතේ දැන් මමනේ අර දාලා තියෙනට කියලා කිව්වා. කියලා එයා කිව්වා first we will ask if worship the mayor. එහෙම එයා කිව්වේ ඒක පාට් එක මගෙන්ම අහමුන් කියලා මේක ගැන. එතකොට මං කර්සර් මං දන්න ඔය එහාන ප්‍රශ්න මොකද්ද කියලා. ඉතින් මේ මම එක පොරොන්දුවක් දෙන්න. එදාට මේ කොළඹ නගරේ කොහෙවත් කළු කොටියක් දාන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. ඒක මම පුරුද්දේ. ඒකට ජවාදෙන මහත්තයා කිව්වා දැන් ඉවරයි මේ ටිම. ඒ ඇති මට කිව්වා.
කියලා දැන් මම නැගිටලා යනකොට එයා මට අඬ ගියා. ඕක මම පත්තරේට කිව්වා. අඬ ගහලා මට කිව්වා මේ ඔයා මම එක තරහ නේද කියලා ඉංග්‍රීසියෙන් කතා කරනවා. මම කෑයි මොකටද තරහ වෙන්නේ කියලා. නෑ නෑ මම වර්කින් කමිටියට ආවම මම කිව්වා අයියෝ ඕක මොකක්ද? ඒතු මම ඔහොම තමයි කතා කරන්නේ. ඕක මොකක්ද? මට ඕක ප්‍රශ්නයක් නෙමෙයි. නෑ 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 ඔයා මේ පාර වර්කින් කමිටියේ එන්න ඕනේ. මම කොහොමද මං එන්නේ? ඇයි මොකටද කියලා මං එහෙම නැහැ. ඒතු නෑ නෑ මම ඒකයි මම කියන්නේ. එවාගේ යාළුවව මම පත් කරන්න යනවා කිව්වා. ඒ වෙලේ කිව්වේ එයා මට කිව්වා ඔයා එන්න ඕනේ කියලා. ඒතර මම කිව්වා සර් මම එන්නම්. හැබැයි එකක් තියෙනවා. මට ඉස්සෙල්ලා ලියුමක් එවන්න ඕනේ. මට ආරාධනා කරා කියලා මම එහෙම කිව්වා. කියලා සර් මං ආවට පස්සේ ඇනවුන්ස් කරන්න ඕනේ මං ආවේ සර් ඉන්වයිට් කරපු නිසා. ඒකත් කිව්වා. හා හොඳ හොඳයි කිව්වා. ලලිතතුල මුදිරිය අවශ්‍ය නැහැ. නැහැ. එතකොට ගියා. දැන් වර්කින් කමිටි තිබුණා. හොඳයි. වර්කින් කමිටියේදී ප්‍රෙසිඩන්ට් අර විදිහට ඇනවුන්ස් කරා මට මම ආරාධනා කරේ. කීප විදිහට කරා. කරා. ඔක්කොම කරා. එයා තමයි යෝජනාව ගෙනාවේ. ප්‍රෙසිඩන්ට් ජයවර්ධන කිව්වා මම තීරණයක් අපි තීරණයක් කරන් තියනවා. මේ ප්‍රේමදාස ජනාධිපති මේ අපේක්ෂා කරන්න. එතකොට ලලිත යුගාමී දෙන්නම නැගිට්ටා. මට තාම මතක දෙන්නම නැගිටලා ස්ථිර කරා. සාමාන්‍ය ස්ථිර කරක් ඕම නැහැ. සභාපති කෙනෙක් යෝජනා කරාම ස්ථිර ගන්න ඕම නැහැ. මොකද ඉතින් ඒ දෙන්නම නැගිටලා අපරාධිකයන් පිට දෙන්නම ස්ථිර කරා. ඒතර ඒ දෙන්නගේ අදහසක් තිබෙන්නේ නැද්ද ಇಲ್ಲ? තිබුණා. ඒ තිබුණට ඉතින් ඒක ඉස්සල්ලානේ මේක උනේ. ඒ කියන්නේ මේ රටේ ලොකු ප්‍රශ්නයක් තිබුණා එදා. LTT එක පැත්තෙන් JVP එක පැත්තෙන්. ඉතින් අපේ මිනිස්සුන්ට පාර බැහැලා යන්න බැරි තත්ත්වයක් නේ තිබුණේ. අපේ UNP සමජයට කොහේ හරි යන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඉතින් ඒ තාත්‍රය උඩ එතකොට ප්‍රේමදාස මහත්තයා පොපියුලර් වුණා. සාමාන්‍ය කෙනෙක් වශයෙන් ලංකාවෙම අපි ගියානේ ඉස්සර මේ ඡන්ද ඉල්ලන්නේ නෙමෙයි අපේ පක්ෂය වෙනුවෙන්. එතුම කවදාවත් කොහෙදවත් මට ජනාධිපතිකම් ඕන කියලා කිව්වේ නැහැ. කවදාවත් කිව්වේ නැහැ. අනිත් එක කවමදාවත් එයාට කොච්චර ආරියාදු කෙරුවත් නායකත්වය පක්ෂය ගැන කවදාවත් මොකුත් කිව්වේ නැහැ. ප්‍රසිද්ධි මොකුත් කියලා නැහැ. මම හොඳට දන්න එකක් කියන්නේ. එතකොට ඔහම ඉන්නකොට දැන් මේක හරි අමාරු ඉලෙක්ෂන් එකක් නෙවෙයි. කොහොමද මේක තාහිරේ දැන් 89 තමයි 88 ජනාධිපති තමයි මේ රටේ තිබෙ ඉතාමත්ම අසිරු හතරක්. උතුරේ LTT ත්‍රස්තවාදී මේ සාමාජික හමුදාව හේන්ගෙන දකුණේ ජනතාව ඒ කාලේ කිව්වේ මොකක්ද තිබුණා නේද? ඡන්දයේ මුල ඡන්ද දාන්න පස්සේ නා මර්මා. කොහොමද උඹට ඡන්ද යාපාර කරන්නේ? ඉතින් නෑ ඉන්නක කියන්නේ ඒක පස්සේ කතාව. එතකොට අපේ රංජන් විජේරත්න මහතේ තමයි එතකොට ලේක මහලේකම් පක්ෂේ. එයා තමයි ගිහිල්ලා ජයවර්ධන මහතෙට කියලා තිබුණේ අද හැටියට ඉන්න හොඳම මිනිය ප්‍රේමදාස. අපි කොහොමද සර් එයාව දාම මන් දන්න දුන්නේ පරදින්න තමයි. නෑ වෙලෙ තිබුණ සත්වය හැටියට මොකද කැම්පේන් එකක් කරන්නත් බෑ. ඒ වගේ ලොකු විශාල තත්ත්වයක්. ඊට පස්සේ මොකද වුනේ? ඒකෙන් තමයි ජයවර්ධන මහත්තයා තීරණය කරේ මෙයාව මේ එතකොට පක්ෂයේ උපනායකත් නෙමෙයි. ඔව්. ඒක මොකක් ඉස්සර ගත්තා? ඡන්දයක් තියලානේ පත් කරේ. දෙවෙනි ඡන්ද ගත්තානේ අරගෙන පත් කරේ. එතකොට හැබැයි මෙයා කවදාකවත් ඉල්ලුවේ නැහැ ජනාධිපතිකම්. කවමදාකවත් ඉල්ලුවේ නැහැ. මම දිවුරල කියන්න කොහෙවත් ඉතින් ඕම ඉන්නකොට තමයි දැන් මෙයාව පත් කරා. අපේක්ෂකම දුන්නා. අපේක්ෂකම දුන්නා. ඊට පස්සේ තමයි දැන් සංවිධානය වෙන්නේ බෑ. ඊට ඉස්සරත් අපි දෙන්න සාකච්ඡා කරලා දෙන වෙනසක්. ඊට පස්සේ මට එන්න කියලා එයා කිව්ව සිසිල් මේක බාර ගන්න කියලා. කැම්පේන් එක බාර ගන්න කියලා. එයාට දන්න මම හැම එකම ඉතින් මන්ත
ඔය ගම් මුදාවල් වුණත් මේකට ඉතින් මං ගිහිල්ලා වැඩ කරනවා. එතකොට මං කොළඹ නගරාධිපති මං හිටියේ අපේ නගර සභාවේ නිල නිවසේ හිටියේ. එතකොට මෙයා කිව්ව මේක බාරගෙන කරන්න කියලා. ඉතින් මං කිව්වා හොඳයි. එවෙලේ මං කිව්වා එවයි කොන්දේසි එකක් තියෙනවා මං නම් දෙකක් කියන මන් කියන්නේ ඔයාට දැන් නම් දෙක. ඒක පොතේ ලියනවද? නෑ ඒ කියන්නේ. කවදාකද ලියන්නේ? නෑ කියන්නේ. ඒ දෙන්නව මේ කැම්පේන් එකට ඉදිරියට එන්න තියන්න එපා කියලා. මොකද මම එයාට කියලා දුන්නා දැන් අපි කැම්පේන් එකක් කරනකොට we should never fall into defense. ඒ කියන්නේ අපිට වෙනවනේ මේ දැන් මිනිතව මම ඔයා දානවා කිමු. ඔයා ගැන මොන හරි තියෙනවා ඒ ඔය ඕවට උත්තර දෙන්න එපා අපි. ඔයා ආරක්ෂා කරන්න එනවා. අපි ඕවට උත්තර දෙන්න බෑ. ඒක නිසා මං කරන්න හැබැයි මං කියන විදිහට මෙහෙම කරමු. එයා හොඳයි කිව්වා. එයා කිව්වා. ඒ දෙන්න එයා ළඟම හිටපු. එම ගෙනාවේ නැහැ. ගෙනාවේ නැහැ. හොම් කරා. එහෙම මම කියන්නේ. ඉතින් කොහොම හරි ඊට පස්සේ මට තමයි බාර දුන්නේ. දීලා ඔක්කොම පට කරලා එපාර මොකද්ද මේ පටන් ගන්න එපා කොහෙන් ඇති මේ. ඉතින් මම කමිටියක් හැද අපේ හෙට්ටිගොඩ ඔව් සිද්ධාලේ සිද්ධාලේ එයත් අපි එක්ක ආවා. එයා එක්ක ආවා විමල සුරේන්ද්‍ර අර ජර්නලිස්ට් කෙනෙක් ඉති නිමල් නිමල් වීරසේනේ විමල වීරසුරේන්ද්‍ර ඔව් ඔළුවටේ මම හරියට කියන නම මම ළඟ තියෙනවා. එයත් ඉති ඇතන තව අපි තව කට්ටිය ඉතිවල. එතකොට මේ මෙතුමා මේ මේක පටන් ගන්නකොට එයාට තිබුණ ඔෆිෂියලි යන්න රට එයා දැන් රට ගියා. දැන් මම තනින් මෙතන පටන් ගන්න. ඉතින් මං හිතුවා මොකක් හරි අලුත් දෙයක් කරන්න ඕනේ කියලා. ඒ මොකද ඒ කාලේ දැන් JVP ගනේ ආණ්ඩු කරන්නේ. නිරනෝන ආණ්ඩු. ඔව්. රෑ එළි වෙනකොට හැම තැනම පෝස්ටර් ගහන. ඒක ලොකු කැම්පේන් එකක් තිබුණා. ඒක හොඳ සංවිධානයක් තිබුණා. ඒ මිනිස්සු මේ සම්ඳුන් නැත්තම් අද ආණ්ඩු කරනවා ඒගොල්ලෝ. අපරාධයක් ඔය තරණ අය ඔක්කොම හිටියනේ ඒ කාලේ නේද? එතකොට මේ මොන වුණත් මේගොල්ලෝ වෙන කාටත් පෝස්ටර් ගන්න දෙන්නෙත් නැහැ නේ කාටත් දෙන්නේ නැහැ. පස්සේ මම නිකන් අදහසක් ඉදිරිපත් කරා ඒ කමිටියට මේ අපි මොන හරි අලුත් දෙයක් කරන්න ඕනේ. කරන්නත් ඕනේ මේ ගහන පෝස්ටරේ මේ JVP අර ලියලා මෙහෙම නේ ගහන්න. ඒ විදිහටම ගහන්නත් ඕනේ. ඒකට ගහන්න ඕනේ. මම මේක ගහන්න එක රැට අපි ගහන්නත් උන ලංකාවේ මම කිව්වා. එතකොට ඒගොල්ලෝ ඉතින් පුදුහුණේ දැන් රැක රැට කොහෙද මේවා ගහන්නේ ඔයගොල්ලෝ දැන් ඕනේ මොකද්ද පෝස්ටරේ දාන නම. ඒක කිව්වේ අර මහත්තයා ජර්නලිය අර කවුද මේ මොනවද කරන්නේ කවුද මේ ඒක ඒ වචනේ දුන්නේ එයා මම නෙමෙයි. මේ කවුද මොනවද කරන්නේ? අර මගේ පොතත් ඒකයි යදින්නේ. මේගොල්ලෝ ගහලා තියෙන මොකක්ද? නෑ මේ කවුද මොනවද කරන්නේ? අද එතකොට කට්ටිය තුන එක JVP ගහලා කියලා. නෑ ඒක තමයි මම කියන්නේ. ඉතින් අපි මේ විදියට දැන් හදලා ඔක්කොම ඒක ස්ථිර කරලා මම මේක මුළු ලංකාවම එක දවස ගහන සරසු කරලා මම එක කියන්න. ඒ ඔක්කොම කරේ මැද කොළඹ ළමයි. පිටකවුරුත් නෙමෙයි මැද කොළඹ ළමයි. මිනිස්සු කෙනාට සොත්තු පාලි. එයා එතකොට නෑ අපි. ඒ මිනිහ එතකොට අපි එක නෙමෙයි හිටියේ. ඒ පස්සේ ආව එක්කෙනෙක්. ඉතින් ඒ කතාව මම ඕනම් කියන්න ඒ කතාව. නෑ මම කිව්වේ අර ළමයි තමයි ඔක්කොම කරේ. ඉතින් හැබැයි මම විතර මගේ කාඩ් එක මන් දීලා තිබුණා මන් දන්න ප්‍රශ්න ඇති වෙනවනේ. මේකළු ටෙලිෆෝන් JVP කාර්ය අහනවා මේ අපිට කිව්වේ නෑනේ මේක ගහනවා කියලා. පොලිසියෙන් අල්ලගෙන ගියා ආමියකින් අල්ලන් ගියා අපේ මිනිස්සු. ඔව් ඒකට පස්සේ ඉතින් මට කතා කරනවා මම කතා කරලා ඉතින් පොංගුවක් හිතුවේ මේක නාට්‍යයක් කියලා. ඇයි නම වෙනස් වෙන්නේ? නමක් නෑ මුකුත් නෑනේ. නාට්‍යයක් කියලා පොංගු එක එක ඉතින් ඔය තමයි හිතුව මේ එන අපේක්ෂකයෝ ගැන JVP එක ගහලා කියලා. මේක JVP පෝස්ටර් කියලා ඉස්සර. ඇයි මේක එක රැට කවුරුත් එහෙම කරලා නැහැ. ඒගොල්ලෝ ඇර.
එයාලට වැඩි හොඳට අපි ගැහුවා. ඇත්ත කියන්නේ කාලා එතනින් තමයි මේ කැම්පේන් එක පටන් ගත්තේ. දෙවෙනි පාර මොකද වුනේ? ඊට පස්සේ දැන් ඉතින් ඇවිල්ලා අපි සංවිධානය කරනවා. දැන් අපිට පස්සෙන් තියාගන්න තමයි. පක්ෂයෙන් ඔව් පක්ෂයෙන් කිසිම සපෝට් එකක් නැහැ. කවුරුත්ම නැහැ. හැබැයි අපි රංජන් විජේරත්න මහත්තය නම් එනවා අපේ ගෙදරට. අපේ ගෙදර තමයි කැම්පේන් ඔෆිස් එක ඔක්කොම තියෙන අපේ ගෙදර. ඉතින් මගේ කට්ටිය තමයි ඔක්කොම හිටියේ. ඊට පස්සේ එයා නම් එනවා අපරාධ කෙනෙක් ඇවිල්ලා කතා කරලා හරි මේ එනවා. පක්ෂයෙන් කිසිම අපිට සපෝට් එකක් තිබුණේ නැහැ. අනිත් එක අපි සංවිධායකයෝ ඉන්නවනේ රටවටේම ඉන්නවා. ඒගොල්ලන්ට එළියට දෙන්න බැරි තත්ත්වයක්. පවුන ඉතින් පෝස්ටර් ගැහුවොත් කොඩියක් දැම්මොත් පෙරමිට මොකුත් කරන්න බැහැ. එයාගේ පවුල් පිටින් මරපු තැන් තියෙන අපෝ කොච්චර අමානුෂික. ඒක තමයි පස්සේ මම ප්ලෑන් එකක් හැදුවේ. අපි මේ ඒගොල්ලන්ව සම්බන්ධ නැතුව තමයි දැන් හැම එකම කරන්නේ. ඒගොල්ලන්ගේ ආශිර්වාදය තිබුණා නැතුව නෙමෙයි. නෝතින් ඒගොල්ලන් අපි බේරගන්න එපා නේද? එහෙම කියලා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ ඔය දැන් ඔය පෝස්ටර් ගහන්න ඔය උපාලි සෝත්‍ය උපාලි කියන හොඳ නෑ එහෙම කියන එකත් ඒක ළමය නෙමෙයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒ මිනිහා ඇවිල්ලා මේ පිඩලි කොන්තරත්කාරය. හැබැයි අර ඊට පස්සේ තමයි ඒක මම කියන්නේ ඒ කතාව. ඊට පස්සේ මොකද වුනේ? දැන් පළවෙනි රැස්වීම කොහෙද තියන්නේ? නුවර තමයි අපේ පළවෙනි රැලිය තියන්න ඔක්කොම ලෑස්ති කරලා. ඒකට ඒ නුවර දිස්ත්‍රික්කේ ලීඩර් තමයි ගාමිණී දිසානායක මහත්තයා. හරි. ඒක දැන් එයාට කිව්වම තියානේ රැස්වීම සම්බන්ධ කරලා. ඒකට එයා මීටිමක් කැඳෙව්වා. කැඳෙව්වේ ජනාධිපති මන්දිරයේ, එහෙ තියෙන ජනාධිපති මන්දිරයේ. ඒක ප්‍රේමදාස මහත්තයා අගමැතිනේ ජනාධිපති ඊතන ගලා. ඒකට ඉතින් ඔක්කොම ඒ පළාතේ මන්ත්‍රීගොල්ලෝ පොලිසිය ආමි ඔක්කොම ආ. දැන් ඉතින් කතාව මේ කිව තියෙන මම සද්ද නැතු ඉන්න මම හටත් එන්න කිව්වා. පස්සේ පුක්තුනි මේ ඔක්කොම කියනවා මේකම තියන්න බෑ කියලා. මෙතන අර මිනිස්සු රමන කරනවනේ. ඒ කාලේ නුවර හැන්දෑවේ 6 වෙනකොට දොරවල් වහගත්තම අරින්නේ නැන්නේ කවුරුත්. ගෙවල් වල කඩ එහෙම තත්ත්වයක් තිබුණේ. ඉතින් දැන් මේගොල්ලෝ සාකච්ඡා කළ පොලිසිය ආමියක දෙකම කියනවක තියන්න බෑ කියලා. ඉතින් මට මොකුත් කියාගන්න බෑනේ මම මේ වෙන මිනිහෙක් මම ඉතින් මට ආරාධනා කරපු ඉන්න මං ආ දැන් ගාමිණී නෙතන කියන සභාපති. ඉතින් මම කිව්වේ මම එයාට කිව්වා මේක කියලා හරි නෑ නේද කියලා. ඉතින් මොනවා කරන්න ඇත කියලා. පස්සේ මම කිව්ලා ටෙලිෆෝන් කරව ප්‍රේමදාස මහත්තයා. එයා මං කව මෙන්න මෙහෙමයි තත්ත්වේ. මේ ඔක්කොම කියනවා මේක තියන්න බෑ කියලා. මොනවා කරන්නේ? ඒතර එයා මට කිව්ව පළවෙනි වරට කවදාකවත් කකුල පිටිපස්ස ගත්තේ නැති මිනිහෙක් එයා. කවදාකවත් මොකද මාරු කරන්නේ වෙලාවට වැඩගෙන ඔක්කොම කවදාකවත් මාරු කරන්නේ නැති මනුස්සෙක්. එයා මට කියනවා සිරිසේන එහෙනම් අපි මේක නවත්තමු කියලා. කල් දාමු කියලා. මට හැතර තරහ ඇත්ත කියන්නේ. මම කියන්නේ එහෙමනම් අස් වෙන්න. අපේක්ෂාවෙන් අස් වෙන්න. මොකද මේ අපිට මීටිමක් තියාගන්න බැරි කොහොමද මේ ඡන්දයක් කරන්නේ? අප පරාජය බාර ගන්න හතරදී. ඔව්. ඒකෙන්ද මම කිව්වා එහෙමනම් අස් වෙන්න. එහෙනම් මොකක් සිරිසේන කියන්නේ? එයා මට බාර දෙන්න මම කරන්නම් කිව්වා. එයා පුදුම වුණා. මොකද මම මේ නුවර ගිහිල්ලා මම මේ කොළඹ මිනිහයනි. පස්සේ මම මොකද කරේ දන්න? එහෙනම් සිරිසේන ඕන එකක් කරන්න කිව්වා. එයා කිව්වා බට මම පස්සේ එදා හිටපු මේ චීෆ් මිනිස්ටර් කරුණාරත්න රෝදේටි මධ්‍යම පළාතේ එයා මම එක්ක මම අඳුරට හොඳට යාවි වේ. මම එයාට කිව්වා කරු මේ ඔයා මම හම්බ වෙන්න මම එනවා. අර පොලිසියේ DIG ආමි එක එක්කෙනාට එන්න කියන්න. වෙන මොකද කියන්නේ? එන්න වෙන කාටවත් කියන්නේ. ඉතින් ඒ විදිහට එයා
මම එයාට කිව්වා මේක මෙහෙම. ආ මම ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ කිව්වා සර් මේ මේ තත්ත්වය මෙහෙමයි කරන්න බෑ මේ මම එතකොට ඒගොල්ලන්ට කිව්වා මේ මීටිම කරන්න මට බාර දෙන්න. ඕගොල්ලෝ මේකට සම්බන්ධ වෙන්න එපා. මම ඕනේ වුණොත් ඕගොල්ලන්ව අඬ ගන්න. ඕගොල්ලෝ මොකුත් සම්බන්ධ නැ මට දෙන්න මේ මීටිම බාර දෙන්න කියලා කිව්වා. ඒගොල්ලන්ට මොකුත් කියාගන්න බැහැ. හැබැයි අර චීෆ් මිනිස්ලා මට සපෝට්. විජේතුංග මහත්තය නේද හිටියේ? නෝ නෝ. මධ්‍යමල නෑ. එයා නේ කාර් කරුණාරත් WS කරුණාරත් ඒක මට මතක නෑ. එයා නෙමෙයි. ඉතින් හැබැයි ඒ මනුස්සය කිව්වෝ ඕ මේක අපි කල් දාන්න නරක එයා නම් අපිට මට සපෝට් කරා. පස්සේ දැනද මම කරපු වැඩි අපේ මම මේ කියන්නේ මේ මැදකොළඹ මිනිස්සු ගැන. මැදකොළඹ ළමයි තමයි ඔක්කොම මම සංවිධානයට බැඳුනේ ඒගොල්ලෝ තමයි. මම ওই නගර සභාවේ හිටිය නගර සභාවේ කවුරුවත් ගත්තේ නෑ ඔය නිලධාරීන් ඒක වැඩ කරන කවුරු ගත්තේ නෑ ඒ ළමයි. අපේ තියෙනවනේ බල මණ්ඩලයේ මේ ඔක්කොම තියෙනවා. ඒගොල්ලොන්ට මම ඕගනයිස් කරලා අපේ අර වෑන්ස් තිබුණේ නැහසනේ ඒව ඔක්කොම ගෙනල්ලා එතන දාලා හරියට පැයකින් මම කො මුළු නගරෙම සරසන්න ඕනේ කියලා. මම පාරේ ඉන්නවා දවසල කියලා එක එක්කෙනාට පැයකින් ඉවර කරන්න පුළුවන් ක්‍රමයට හදලා දුන්නා. ඒතර JVP එකට මේක අල්ලගන්න බැරි වුණා. මොකද මේක මේ බලාපොරොත්තු නැති එක ටැග් ගාලා මුළු නගරෙම සැරලා කළාට. ඊට පස්සේ මේකම තිබ්බා අපි. ඊට පස්සේ අනිත් සංවිධානයක් කටයුතු කොහොමද කරේ? ආසනෙන් ආසනෙට ගියේ කාලේ? ඔය දැන් මෙහෙමනේ දැන් අපි මේක මිලා තියෙන්නේ මම කියන කතාව. අපි බලාපොරොත්තු වුණා පොදරි මේක එනවා කියලා අපි හිතේ තිබුණා එක. ඉතින් මුළු රටේම අපි මීටින්ස් තියාගෙන ගිය හුඟක් කල්ිටන්නේ. ඔව්. ඒ ප්‍රේමදාස මහත්තයා කතාවට බොහොම කැමතිනේ මිනිස්සු අහන්න නේද? ඔයගොල්ලෝ දන්නවනේ. ඒක එයා හරි පොපියුලර් මනුස්සයා. ඉතින් අපි හැමතැනම ගියේ ඒ කාලේ පක්ෂ වෙනුවෙන් ගියා. ඉතින් මේ මට හරිම කනගාටුයි. මේ ඉලෙක්ෂන් කියන්නේ නොමිනේෂන් දීලා නෙමෙයි ඉලෙක්ෂන් කරන්නේ. 365 දවසේ මේ ඉලෙක්ෂන්, අපේ ඉලෙක්ෂන් එහෙම තමයි. 365 දවසම ඉලෙක්ෂන්. නොමිනේෂන් දීලා නෙමෙයි. ඒත් මේ ජනාධිපතිවරයා තවත් වැදගත් කාරණයක් සිද්ධ වුණා. මේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඔසිය අබේගුණසේකර මහත්මයා ඉල්ලුවා. මම දැන් ඇත්ත කියන්නේ ප්‍රේමදාස මහත්තයා මේ කොන්ත්‍රාත්යක් කරන්න දැන් මම කියන්නේ මම තමයි දැන් යාව නෙමෙයි දාන්නේ විජේ කුමාරද ඔව් විජේව ගාව විජේ කුමාරට ගාතේ නැතුණානේ ඊට පස්සේ මම දැන් නේ ඉතින් ඒක ඉතින් ඒවා අපි ඉතින් උපක්‍රමශීලී ඉතින් මැතිනි පරද්දන්න ඔය ඉතින් සඳ කඩන්න නේද මැතිනි එක්ක කිසි සම්බන්ධයක් තිබ්බේ නැද්ද ඇයි හොඳයි අක්කෝ ඔබතුමා මයි නේ ඉතින් මයික බොහොම හොඳයි ඇයි මැතිනිය කියලා තිබුණා මේ ඇයි මේ මිස්ටර් මිස්ටර් කුරේ කියලා මම ඇයි යා මේ ආගමතිකව බාරගත්තේ නැති කියලා එයා කියලා තිබුණා ඒ කට්ටිය දැන් මේ ඡන්දේ ප්‍රතිඵලය ආවේ ප්‍රේමදාස මහත්තයාට 25,69,199 මැතිනිට 22,860 ඔසිය අබේගුණ සර මහත්තයාට 235,719 ඔක්කොම එකතු කරාම ඡන්ද 43,000 විතර වෙනසක් වුණේ. ඇත්තටම ඔසිය අබේගුණ සර මහත්තයා නොදැම්ම නම් ප්‍රේමදාස මහත්තයාට අසීරු වෙනව නේද? ඉතින් හරියට ඒව නිතින් අපි දන්නේ නැඳ නියම කෙරේ. ඒ ඡන්ද කඩන්න කෙරේ. විජේ කුමාරතුංග දැම්ම නම් ඒක වැඩි ඉතින්. දැන් ප්‍රේමදාස මහත්තයාට පොඩි උදව්වක් කරලා තිබුණාත් එයා කිසි දවසක අමතක කරේ නැහැ. හොයාගෙන ගිහිල්ලා උදව් කරලා තියෙනවා. මම දන්නේ මොකද මං තමයි ඉතින් ගිහිල්ලා හැම එකම කෙරපු නිසා මම මේ කියන්නේ හරීම ඔය එයාගේ මේ බිනුස මේ බොරු කියන අනම්මනම් මිනිමරු ආරාම කියලා කවමදාක මදුරෙක් මරන්න ඇති මිනිස්සේ ඔය ඔවා කියන නිසා මමත් ඉතින් මම නොදැනෝ කියනවා දන්නේ නැහැ මේ මිනිහ කියලා ඇත්තට. ඒක නිසා මම එයාගේ සෙකියුරිටි අයගෙන් ඇහැව්වා. අයි බලනවා මේ මිනිස්සු කියනවා ඇත්තද කියලා. ඒගොල්ලෝ මට කිව්වා සර් අර ඉතින් ඉස්සර කාර්ය කියනකොට එහෙම මදුරු කියුණා අපි එහෙම මැරුවොත් අපිට හරියට පටනවා. මදුරියෙක්වත් මරන්න දෙන්නේ නැහැ. කවමදාක්වත්.
අපි දැන් මම වුණත් එයා වුණත් අපි කවදාකවත් කියලානේ අරයට ගහපන් මෙයාට ගහපන් කියලා කවදාකවත්ම කියලානේ. ඒ මොකද අපිට ඕමනාවක් තිබුණේ නැහැ. හැබැයි එකක් කරනවා දැන් මමනේ සංවිධායක කරන්නේ. මට ඔයා ගහවොත් මං ගහනවා. ඒක හරි. දැන් කාල කුටි කාල මිනිස්සු යන්නේ නැහැනේ මොකද? ඒක අපේ සංවිධානය වෙන්නේ අපේ ශක්තිය පෙන්නනවා. දැන් ඕගොල්ලෝ මේ ජර්නලිස්ට්ලානේ ගිහිල්ලා මැදකොළම අහන්න කොහෙවත් අපි ඉලෙක්ෂන් කරන කාලේ සණ්ඩු වෙලා තියෙනවද? එක පාක්ෂිකයකට ඒ අල්පෙට කවදාකවත්ම නැහැ. ඒ අර විරුද්ධ පක්ෂ මිනිස්සු අපිට ගහන්න එන්නෙත් නැහැ. ඒ මොකද අපේ ශක්තිය අපි පෙන්නනවා. ඒ කියන්නේ ගුටි කන්න වෙයි කියලා බයට. ඔව්. දැන් මම ශක්තිමත් නැහැ ඔයා මට ගහන්න එන. ඒකයි ඒක හදාස. ඒ අපි මම ඉගෙන තිනවා වායි පඩිනම් කියලා. හරි නේද? වායි පඩිනම් කියන්නේ කටින් ගහනවා කියන එක තමයි. ඒ වායි පඩිනම් කියනවා දැන් අපි ගණන්කාරයෝ ඉන්නවනේ අඩෝ කියනවා නේද? එතකොට අපි පස්සට යන අර මොකද ඩෝ කියලා ආන්න ඕන. මොකද ඩෝ කියපු ගමන් අරයා එක පස්සට යනවා එයා. දැන් ප්‍රේමදාස මහත්තයාට ජනාධිපතිකම ගත්තට වැඩි අමාරු නෝ මේක පවත්වාගෙන යන්න. ඔව්. ලොකු දෝෂාභියෝගයක් ආවා. එතකොට ඔබ ඡන්දය ඉල්ලලා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා නිවාස ඇමති ඇරී හිටියා. කතාවක් තියෙන ප්‍රේමදාස මහත්තයා කිසිම කැබිනට් ඇමතිවරුගේ කියන දෙයකට කන් දුන්නේ නැහැ තනියම වැඩ කර කෙනෙක් කියලා දැත්ත කතාවක්. ඒ බොරු කතා. ඒ දෝෂාභියෝග කරේ මෙරලිත් ගාමිණීලා එක්ක වෙලා. ඔව්. ඒක ඉතින් මම හිතන්නේ ඒකේ ප්‍රේමදාස මහත්තයා පළවෙනි වැරද්දනේ ඒක. ඔව්. ඒ දෙන්න එක්කෙනෙක් දැම්මම ඔක වෙන්නේ නැහනේ. ඒක නෑ. නමුත් එකක් කියන්නම් මම ඔබතුමා දැනන් හිටියේ නැද්ද විජේතුංග මහත්තයා අගමැති කරන කතාව? ඇත්තටම මම දන්නේ නැහැ honestly. ඒතර ප්‍රේමදාස මහත්තයා විතරද හිටියේ? එයා දන්නවා මම එයා මම දැනගෙන හිටියා නම් මම කරන්න දෙන්නේ නැහැ ඇත්ත කියන්න එපා. එයා දන්නවා. ඔබතුමා ඇත්තට ලලිත් ගාමි දෙන්නා කෙනෙක් කිව්වා. ඔව් දැන් කියලා. ඒතකොට මම කිව්වා රේඩියෝ එකෙන් මම දැනගත්තේ. ඔව්. ඔය කියලා. එතකොට මම නිතර මගෙන් ඇහුවනේ මේක මෙහෙම මෙහෙම කියලා රෑ ගිහිල්ලා මම හරියට ඇත්තගෙන දොස් කිව්වා එතුමාට. මම කිව්වා අපේ රටේ මිනිස්සු පාක්ෂිකයෝ මම වුණත් බලාපොරොත්තු වුණේ ලලිත් හරි ගාමිණීව මේ අගමැති කිරීම. මම මේ විජේතුංග මහත්තයා ගැන මට වැරද්දක් කියනව නෙමෙයි. මිනිස්සුන්ගේ බලාපොරොත්තු කවුරුත් බලාපොරොත්තු නැහෙන එක නේද? අනිත් එතකොට තමයි එයාට තරහ ගිහිල්ලා හැවුවට මෙන්න මේ ඔහොම ගැහුවා. මට තාම මතක මෙහෙම ගාලා ඇව තිරසෙන්ට මතක නැද්ද මම කරපුවා කියලා අපිට කරපුවා කියලා කි එහෙම තමයි. මං කස ඉස්සර එහෙම වෙන්න ඇති. නමුත් මේ ඉලෙක්ෂන් එක ඡන්දේ වෙලාවේදී ඒ දෙන්නම මායික වැඩ කරේ. ඒගොල්ලෝ අවංකවම බොරු කරේ නෑ මේ ඔබ එයාට වැඩ කෙරුවා. එතන එහෙමනම් අපි වේලපයෙන් එල්ලට කියන්නේ කරන ඔය තමසල එන්න එපා. ඒක ප්‍රශ්නේ වරනේ. දෝෂාභියෝගලාවි කොහොමද ප්‍රේමදාස මහත්තයාට උදව් කළේ? ඔව් ඒක ඉතින් වෙනම කතාවක්නේ. ඊට පස්සේ මොකද වුනේ කියලා දැනගන්නකෝ. එතකොට එතුමා මට පොරොන්දු වුණා අන්තිමට හොඳයි මම අවුරුද්දක් දෙන්නම්. එයා ඔහොම කිව්වා. එයා කිව්වා සිරසෙන්ට මතකද ජයවර්ධන මහත්තයා මට කොච්චර අරියාදු කෙරුවත් මම කවම දාක්වත් නායකත්වයේ විවේචනය කරන්නේ නැහැ. පක්ෂයේ විවේචනය කරන්නේ නැහැ. පක්ෂයේ නායකත්වය ආරක්ෂා කරගෙන තමයි හැම වෙලාවෙම මම කතා කරේ. ඇත්තනේ පොර පාර්ලිමේන්තුව හරි පිට හරි කොහරි මම කවදාක්වත් කතා කරන්නේ. එතකොට සිසේන අපි බලමු මේ දෙන්න කොහොමද හැසිරෙන්නේ කියලා. ඔහොම කිව්වට හැසිරෙන්නේ කොහොමද කියලා. එතනට මට දන්නවා දැන් නෑ මොකද කියන්නේ කියලා මම දන්නවා. පස්සේ මම අවුරුද්දක් කල් දෙනවා. බලමු අපි මොනවද වෙන්නේ කියලා. ඉතින් මම හිතේ මම හරි සතුටු වුණා. පස්සේ මෙයා දන්නා දැන් මම ගිහලා මේක කියනවා කිමේද. මම දෙන්නටම වෙනම ලලිත්ට තමයි ඉස්සර ලලිත් 100% කැමති වුණා. මම කියපෝ ඔක්කොම කැමති වුණා. මම ඒගොල්ලන්ට කිව්වා මේ විදිහට ඉන්නවා තමසලා. එතකොට මම බලා ගන්න ඔක්කොම. මට හරි කනගාටුයි අදත් කියන්නේ
ගාමිණීට මේක කිව්වහම ගාමිණී මට කියනවා, සිරි අපි කොච්චර කාල ජීවත් වෙනවද කියලා එයා මගෙන් ඇහුවා. මං ඇහුව තමතිර පිස්සුදයිසේ අයු මෑ මං එහෙම කිව්වා. නමුත් මේ තරුණ මිනිහෙක් මොකද මේ මරණය ගැන කතා කරන්නේ කියලා. ඉතින් මම ඇත්තට අර එයා මැරිච්ච වෙලාවේ මට එක වෙලාවට මතක් වුණේ, අරක මතක් වුණේ මේ මනුස්සයා මොනවා හරි දැනගෙන ඉන්නේ නැති ඔය කියනවනේ ශාස්ත්‍රකාරයෝ. ප්‍රේමදාසමත්යත් දැනන් හිටියා නේද? එයා එයාගේ කතාව වෙනස්. විශ්වාස කරාවේදී එයා හරියට ආපු ශාස්ත්‍ර විශ්වාස කරා හරියට. ඒකේ ප්‍රශ්නේ නෑ, ඔය කතාව වෙනස්. එයා ඒ කතාව මම කිව්වේ ගාමිණීලයි කතාව. මම මේක කිව්වා. කිව්වට ඉතාරි ගාමිණී මම දැක්ක පිළිගතෙන ලලිත් පිළිගත. එතකොට කැබිනට් රැස්වීමට එනවන්නේ. දැන් ගාමිණී ඇමති කෙනෙක් නේ මොනවා. අනකොට ගාමිණී පොතක් කරන් එනවා. පොත කියවනවා. එයා පොත කියනවා. අතුලම් මදින මහත්තයත් පොතක් කියවන්නේ. නෑ අපෝ නෑ. නැද්ද? නෑ. එයා සම්පූර්ණම සහභාගී වුණා සාකච්ඡා වලට. මට පේනවා දැන් අරයා හොඳට බලන් ඉන්නවා. ඒ අතරේ එයාට මම හිතන මොකක් හරි දැනගන්න ඇති. මම ඒක නම් හරියට දන්නේ නෑ. මොකද එයා අපිට නීතියක් දැම්මා ඇමති කෙනෙක් කොළ ලංකාවෙන් පිට ගිහලා සුමාන දෙහකට වැඩි ඉන්න බෑ කියලා. අපිට ඉස්සතන වකර වුණොත් මිසක් එහෙම ඉන්න බෑ කියලා කියනවා. ඉතින් ඔක්කොම ඉතින් ඒක පිළිපදින්න එපෑගෙන දැන් මම කියන්න ඕනේ. එතකොට මොහොම ඉඳලා හිටපු කොහම එක උදයක් මට ආරංචි වුණා අපි ඇමතිගොල්ලෝ නෙමෙයි කියලා. මොකද ඒ ව්‍යවස්ථාව අනුව අගමැති අස්සුනොත් මුළු කැබිනට් මණ්ඩලෙම අස්සුනා කියලා තමයි ඒකේ තියෙන්නේ. ආපහු පත් කරන්න ඕනේ. පස්සේ අපිට ආරංචි වුණා මේ අපිට එන්නේ කියලා දියුරුවෙන් අලුතෙන්. එයා මොකද කරේ? පස්සේ මම අපි දන්නේ මේ. එයා මොකද කරේ? අර ජනාධිපති අගමැතිට අස්සු වෙන්න කිව්වම ඔක්කොම අස්සු වුණා. ඊට පස්සේ ඔක්කොම පත් කෙරුවා. කොහොම පත් කෙරුවා? ගාමිණී පත් කරේ නැහැ. මං ගිලා ඇවයි ස්වාමී මොනවද මේ කරන්නේ? සිරිසෙන් එයා හය මාසයක් නිවාඩු ඉල්ලලා තියෙනවා. එංගලන්තේ ගිහිල්ලා මොකද්ද කරන්න ඕනේ කියලා ගෙනන්න කියලා. ඉතින් මං හිතුවා ඉතින් ගිහිල්ලා ආපුවා දෙකි. ඔතනින් එන තව කාරණයක් තමයි මේ සිරිසෙන මහත්තයා විජේතුංග මහත්තයව දාගත්තේ තමුන්ට ඕන විදිහට මේ වැඩ කටයුතු කරන්න දුර්වල කෙනෙක් නිසා වෙන්න ඇති. ඒක වෙන්න ඇති. ඒ කියන්නේ එයා හිතන්නේ ඇති මෙයාට බෑනේ යාව චැලෙන්ජ් කරන්න කියලා. ඒක මම ඒක 100% පිළිගන්නවා. මොකද මං එයා නරක මිනිසෙක් කියනෝ නෙමෙයි. එයාට වැඩි අර දෙන්නට සුදුසුකම් තිබුණානේ. නේද? ඒකයි. ඒ කාලේ කිව්වේ මේ අගමැතිකම පියන්කමක් වගේ කියලානේ ප්‍රේමදාස මහත්තයත් කිව්වේ. ඔව් ඒ වුණාට තින් නමටවත් අගමැතිනේ. නමටවත්. අපේ කතාබහේ සුවිශේෂම තැනටයි යන්නේ මේ ප්‍රේමදාස මහත්තයා මරුණට පස්සේ. මේ පළවෙනිද. ඔබ ලොකු කාර්යභාරයක් කළා විජේතුංග මහත්තයව ජනාධිපති කරන්න. මොකක්ද ඒ කතාව? නෑ ඒක මෙහෙමනේ ව්‍යවස්ථානුකූලව අර ජනාධිපති නැති වුණාම ඒ අර ඉතුරු කාල පරිච්ඡේදයට ඉන්න අගමැති මේම ජනාධිපති කරන්න පුළුවන්. හැබැයි පුළුවන්. ඒක හැබැයි එයාව පරද්දන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. ඒක ඉතාමත්ම කඩිනමින් නේද කරේ හවස පහ වෙනකොට? ඔව් ඒක ඔක්කොම මම කරා. ඒක ඇත්ත. يعني ඒව කළ යුතු දේවල් නේ. ඒව කළ යුතු දේවල්. ඉතින් මම පක්ෂේ මහලේකම් වශයෙන් මගේ යුතුකම් තමයි මම කරේ. එතකොට එතුමා කිව්වා නේද අගමැති වෙන්න කියලා? ඔව්. ඇයි අතෑරිය අගමැති? නෑ මෙහෙමයි ඒක උනේ. එයා මට තාම මතකයි චොක්සි මහත්තයයි සුනිල් රොඩ්රිගු මහත්තයරම ඒ දෙන්න තමයි දැන් මාව හම්බෙන්න ඇවිල්ලා කිව්වා ජනාධිපතිතුමා එන්න කිව්වා කියලා යන් කියලා එක්කගෙන යනකොට මට මේ දෙන්න කියන මේ ඉංග්‍රීසියෙන් තමයි කරා. ඔයා මේ යන්නම් මන්න මොකුත් කතා කරන්න එපා එතන ගිහිල්ලා කියලා මෙයාලා කියනවා. ඉතින් මං මොකද නෑ බලමුකෝ කියලා මෙයාලා කියනවා. කිව්වම ඉතින් මම දැන් ගියාම අයිතුමයි ඉතින් මයික් ඉතින් බොහොම හොඳයි මමනේ ඉතින් ඔක්කොම කරා. ඉතින් කිව්වා සිරි පාර්ලිමේන්තුවේ මිනිස්සුන්ගෙත් වැඩි කැමැත්ත තියෙන ඔයාට. ඒක නිසා ඔයා
අගමැතිකම බාර ගන්න කියලා. මං කසර් මේ ඕක නම් කියන්න එපා. අපි මෙහෙම කරමු. මම කිව්වා මට නම් ඕනේ නැහැ මේ අගමැතික මට ඕනේ පක්ෂයේ එහෙම ගෙනියන්න. අපි දැන් ප්‍රොටෝකෝල් වශයෙන් යන්න. ඔබතුමා ජනාධිපති කෙරුවේ කොහොමද? අගමැති හිටියේ නිසායි අපි ආව ජනාධිපති කෙරේ. ඊට දෙයිට පස්සේ කවුද ඉන්නේ? සභානායක. ඒ රනිල් මහත්තයා. එයා අගමැතිකම කරන්නේ. දැන් ඔබතුමා කරපු යෝජනාවෙන් අද පක්ෂය ලොකු අනතුරකට ඇවිල්ලා තියෙනවා. ඒක පස්සේ කතාව. මම මෙතන කතාව කියන්න. එතකොට මම කිව්වා මෙයා අගමැති කරන්න කියලා. එතකොට ඊට පස්සේ එන ඔයා සභානායක නෑ. මම කිව්වා සීනියර්ම එක්කිනා තමයි විජේපාල මෙන්ඩිස් මහත්තයා එතුමාව පත් කරන්නේ. මම කිව්වා මම මේ පක්ෂයේ ලේකම් වශයෙන් මට ඕනේ මේ ඔක්කොම සමාදානෙන් වැඩේ කරන්න. ඒක නිසා මට තනතුරු ඕනේ නැහැ. ඒක නිසා අපි ඔක්කොම කරමු කියලා. විශ්වාස කරන්න මම බොරුවක් කියන නෙවෙයි. මෙයා මෙහෙම නැගිටලා දොහොත් මුදුන් දීලා මට වැන්දා. ඕ එයා ඉංග්‍රීසියෙන් කියුවා සිරි if I respect anyone in this world එහෙම රටේම කාට හරි මම ලෝකෙම කෙරලා නම් ඒ ඔබට තමයි කියලා එහෙම කිව්වා. ඉතින් ප්‍රශ්නයක් ඇති නොකර මම ඔක්කොම කිරුවානේ. හැබැයි එවලයා කිව්වා ඔයාගෙන් අහන්න නැතුව මම මොනවත් කරන්නේ නැහැ. ඔද ඒක වැදගත්කමක් තියෙන්නේ දැන් මේ අගමැති කම ගන්න බොහෝ දෙනෙක් අද කාලේ මරා ගන්නවානේ එහෙම අත්තරීමක් නැහැනේ බොහෝ දෙනෙක්. ඔය ඉතින් මම විතරයි එහෙම කරලා තියෙන්නේ. දැන් ඔබ කිව්වා මේ ජේෂ්ඨත්වයන්ව තමයි ඔක්කොම කරේ කියලා. හැබැයි ප්‍රේමදාස මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා සභානායක කරේ ජේෂ්ඨව අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නේ නැති විජේ. මම ඒක තමයි මම ඔක පත්තරේට කිව්වත් කොහෙද. ඒක දාලා තිබුණේ ඒක හෙඩ්ලයි. ඒ ප්‍රේමදාස මහත්තයා තමයි වැරද්ද කළේ. රනිල් මහත්තයාගේ සුසුකමක් තිබුණේ නැහැ ඔතන ටෝක දාන්න. එයාම හිතන්නේ අර මොන හරියව දැම්මේ ප්‍රශ්නයක් නැති කර මෙතන ජයවර්ධන මහත්තයාගේ ඒ මිනිස්සෙක් දාන්න ඕන. ඒ වෙන්න වෙන්න ඇති දාන්න ඇති. නෑ මම කියන්නේ රනිල් මහත්තයා සුදු නැහැ කියලා කියනෝ නෙමෙයි. එවලේ ඒක කරන්න තිබුණේ නෑ. ඇලි කලුවේ අර ධර්මදාස බණ්ඩාර නෑ ඒ නෙමෙයි. නෑ ඊට පස්සේ මේ ජී පාර්ලිමේන්තු මහත්තයා තමයි ටෙලිවිෂන් සීනියර් මිනිහා. මේ රනිල් මහත්තයට වැඩි අපිට වැඩි ඔක්කොම මම නම් අලුත්ම මිනිහෙක්. අයිකට 1960 විතර ගිහින් ඉන්නවා. ඔව් මම මේ පළවෙනි පාරට පාර්ලිමේන්තුව ගිහලා තිබුණේ. ඉතින් ඒක නිසා මගේ කිරේ මගේ යුතුකම තමයි මම කරේ. මම කවදාවත් මගේ ගැන මම හිතලා වැඩ කරේ නෑ. ඒක තමයි කළේ. අවසාන වශයෙන් දැනගන්න කැමති 1994 පස්සේ ඇයි දේශපාලනේ අයින් වෙලා වගේ ඉන්නේ? එතන ලොකු වැඩක් නෑ කතා. ඒක ඇතුලේ ලොකු කොමාන්තරණයක් තිබුණා. මහලිකම් කමිනුත් අයින් වුණා නේද? ඔව් එතන තමයි මම කිව්වේ ඒක තමයි. ඒක කවුද කෙරුවේ අරන් ඔක්කොම මම කියන්න කැමති නෑ. ඒක ලොකු ඒක නම් කිව්වට ලොකු පාපෝච්චාරණයක් කියුවා ලසන්තා. ලසන්තා අපේ යාළුවේ ගෙදර මම එයාගේ නම කියන්නේ. එයාලගේ ගෙදර තමයි එයා ඔක්කොම කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මා එක්ක තරහවට නෙමෙයි. එයාලා ඉතලා දෙන මම ඉන්නකම් එතන මම රනිල් මහත්තයාව ආරක්ෂා කරනවා කියලා. මගේ යුතුකම මම කරනවා මිස මං පෞද්ගලික කතාවක් නෙමෙයි. ඉන්නකම් ඒගොල්ලන්ට ඕනේ එක ලසන්ත මහත්තයා හිටියේ කායක දිලා දන්නවනේ. මං කියන්නේ නම කියන්න එපා මම අහස නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඕනේ කියලා තිබුණේ කොහොම හරි මාව ලේකම් වැඩෙන් අස් කරන්න. නෑ ඒක මෙහෙම වුණේ. එක දවසක් මම පිටරට ගිහිල්ලා එනකොට මට ඒ චොක්සි මහත්තයා තමයි දැන් මට තාම්මත් එක්කන්ගේ එයා ඒතුර ඇඩ්වයිසර් වගේ කියන්නේ මේ ජනාධිපතිතුමා කිව්වා විජේතුංග මහත්තයා සිරි මේ ඔහොමයි කිව්වේ ඔක්කොම කියනවා මේ ෆුල් ටයිම් සෙක්‍රටරි කෙනෙක් දාන්න කියලා කියනවා. මොකද කියන්නේ මං කව හරි හොඳයිනේ. මම කිව්වනේ ඕක මම මුල පළවෙනි වර්කින් කමිටියේ මම කිව්වා පළවෙනි ප්‍රේමදාස මහත්තයා වැඩනේ කිව්වා මේ ලේකම් වදයට පත් කරන්නේ මේ නායකතුමාට
කැමති එක්කෙනෙක් විශ්වාසවන්ත කෙනෙක් තමයි දාන්න ඕනේ. දැන් මම මේ ප්‍රේමදාස මහත්තයා නිමාවපත් කරේ. එහෙනම් මම මේකෙන් දැන් ඉල්ලලා අස් වෙන ඔබතුමා පත් කරන්න. ගම් නිජසේකර මහත්තයා දැන්. නා නා ඒ පස්. දැන් මම කිව්වේ ඉවල කිව්වේ ඒගොල්ලෝ no 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 we have implicit trust on you. I don't want you to change. මම එයාව මාරු කරන්න කැමති නැහැ. කවුද මේ? විජේතුන් මහත්තයා කිව්වේ කේ වර්කින් කමිටි. ඒ මුළු වර්කින් කමිටියම ඒකමතිකව කිව්වා අයියෝ සිරි යන්න එපා කියලා. ඉතින් මම පස්සේ බාරගත්තා. මේක පස්සේ කතාවක් නේ. ඔව්. මගේ අස් වෙනකොට. පස්සේ කතාව ඒක. මම කේ එතකොට ඒ විජේතුන් මහත්තයාගේ මනස වෙනස් කරලා තියෙනවා. මේ බෞද්ධව කරකිනාම. ඔව් නේ ඒක මට විරුද්ධ කියන්නේ තේ ඒ මනුස්සයා ප්‍රත්‍යඥ කෙනෙක් නේ. යාට හරගොල්ල ලොකු ප්ලෑන් එකක් ගහලා මට ඔක්කොම දන්නවා. ඇත්ත කියන්න බෑ. මං ඒවා ගණන් ගන්නෙ මට වැඩක් නෑ. මම ඕණ්ඩාගේ යන්න කැමති වෙන්නේ. ඒකම කිව්ලා එදා එහෙම කිව්වාම ඒ ප්ලෑන් එක තමයි ඒක. අන්තිමට ඔයාට කියලා තිබුණේ මම සැලසුම් කරනවා කියලා. එයාව මේ මොනවද ඝාතනය කරන්න කොහෙද? අර ප්‍රේමදාස පිළිරුව අර දාට. දැන් එහෙම චෝදනා දෙකකුත් කලින් ආවනේ නේද? දලිත් අතුලම දිහා ප්‍රේම. ඔව් අපෝ ඒ කොමිෂන් එකේ මාව සිවිල් ක්‍රයිට් තරම් ගත්ත සෙක්ට ඕන ඕන තිබුණා. චන්ද්‍රිකා මහත්මිය මට විරුද්ධ කොමිෂන්ස් පහක් දැම්මා. ඒවට මම කවදාවත් අපි අල්පෙනෙත්තක්වත් ආණ්ඩුවේ යන්නේ. අපි කිසි වැරදක් කළත් නැහැ. එහෙනම් මම බය නැතුව ඕනේ එක්කෙනෙකුට මම කිසි බයක් නැහැ. දැන් අපි තනියම පාරේ යන්නේ අපිට මිනිස්සු අදත් හොඳට සලකනවා. ඒ මොකද වැරදි කළා නැහැනේ. ඒ බොරු කතා ඔක්කොම. දැන් මම කිව්වේ ඔය කතාව කවුද මේ? මෙයා කිව්වා මට. කිව්වම මං කිව්වස අයියෝ ඒක හරි හොඳයි ෆුල් ටයිම් එකකනේ දාන්න. මං කිව්වනේ වේලපානේ මම එහෙම කිව්වා. මං මොකුත් හිතුවේ නැහැ. මං දන්නවා කතන්දරේ. ඒ වුණාට මම මොකද එතකොට මම මේ කිව්වා යාට එහෙමනම් හැබැයි එකක් කරන්න දැම්මම මේක කියන්න එපා මං කිව්වා දැම්මම කියන්න එපා අර ප්‍රේමදාස මහත්තයාගේ පිළිරුව විවෘත කරනට පස්සේ කරන්න කියලා ඒ ඔනෙස්ට්ලි මම දියුරලා කියන්න මම ඔහොම කිව්වා චොක්සි මහත්තයා එයා හරියට අප්සෙට් වෙලා හිට මොකද එයා දන්නේ නැහැ කිව්වෝ පස්සේ මට කිව්වා මේක කියන්නයි මට එන්න කිව්වේ කියලා තෝම ඉන්නකොට කොහොමරි මේක පත්තරේට ගියා. ගියාම මං ඇවිල්ලා මගෙන් පත්තරේ ගියා මං කිව්වා ඔව් මට කිව්වා මං අස් වෙන්නෙත් නෑ ඕන්නම් අස්සලා පත්තරේට යන්න. ඒ වුණාට අර පිළිරුව විවෘත කරා නේද? ඔව්. දැන් ඒකට ආරාධනා කළා තිබුණේ ජනාධිපති විජේතුංග උන්නෑට. ඔයාට තමයි ආරාධනා. මම ඒකයි කිව්වේ ඒකේ පස්සේ කරමු. මේක දවසක් ඒකට ඉස්සල්ලදාට ඉස්සල්ල රෑ මට එන්න කිව්වා ජනාධිපති මන්දිරේ. එන්න කියම ඔෆිෂියල්ස්ලා පොලිසිය ඔක්කොම හිටිය. ඒගොල්ලෝ කිව්වා සර් මේ ජනාධිපතිතුමාට අතන්ට එන්න බැහැ මේක විවෘත කරන්න කියලා. ඔබතුමා මරන්න ඉන්නේ නෑ. එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්වේ නැහැ. එයා කිව්වා මෙහෙම මා ගැන මොකද කියන්නේ? මේ කියන්නේ කිව්වා මෙහෙම මේ එකක් තිබෙනවා ඒක නිසා යට එන්න බෑ කියලා. මේගොල්ලෝ මේ ඔළුවට දාපුවානේ මේ ඔක්කොම. ඉතින් කියලා ඉතින් මට හරියට තරහ යනට මම මොකුත් පෙන්නේ නැහැ. මම කිව්වා එන්න මොකද කරන්න කියලා මම කිව්වා ඔහොම මම කිව්වා මැඩ කොළඹ ඉන්න දුප්පත් නෝ මිනිහාගෙන් අල්ලලා මම ඕක විවෘත කරනවා කියලා. මේක හරියට වැදුනේ ඒගොල්ලන්ට. අන්කේ එහෙම කිව්වා මම මැද කොළඹ ඉන දුප්පත් නෙවෙයි මගේ ඒක ප්‍රශ්නයක් නැහැ කියලා මම එන්න ආවා. ආ ප්‍රශ්නයක් නැහැ කියලා. පස්සේ ජයා ජවර්ධන මහත්තයා ආවා. එයාට කියලා තමයි විවෘත කරේ. ඉතින් විශ්වාස කරන්න මම එතනින් ඉඳලා මම වේලපයෙන් ලියුම ගහලා තිබුණා. ඒ උත්සවේ ඉවර වෙච්ච ගමන් මම කෙලින්ම ගිහිල්ලා මේ මගේ ශ්‍රීම ලියුම දුන්න. එතනින්ම මං ගියේ කියලා පොරොන්දු පිළිවෙලට වන්ද. අපි සාකච්ඡාව අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අද ජනාධිපතිවරණය ගැන නිකන් ඔබේ අදහස මොකක්ද ඇහුවොත්? අනේ මට ආන්න එපා. අප
අපගේ මේ සූදානම අදට සංවාද වැඩසටහන සමග ගැනීමටයි. අද දවසේ අපගේ ආරාධිතය වූයේ මේ රටේ දේශපාලනයේ බොහෝ අත්දැකීම් තියෙන ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපතිවරණය මෙහි වූ විසිරිසේනපුරේ මහත්මයා. අපි ඔබට යලිත් වතාවක් ස්තුතිවන්ත වෙනවා අපිට දැක් වූ සහයෝගයට. යලිත් මෙවැනි වැඩසටහනකින් ඔබ හැමෝම බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි. Asian Mirror.lk